සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තේ බුදේදුවේ. මම ඊයේ දවසේදී ඔබත් එක්ක මෙනෙහි කරා, එහෙනම් ඔබේ ජීවිතය ඇතුලේ බලයක් තියෙනට ඕනේ කියලා. දෙවියන් වහන්සේ බලවන්ත පුද්ගලයන් වශයෙන් ඔබව මාව ජීවත් කරවන්න උන් වහන්සේට අවශ්‍ය කරන හැම වරප්‍රසාදයක්ම දීමනාවක්ම ඔබේ මගේ ජීවිතයට ලබා දෙනවා. හැබැයි ලබා දෙන දේ ඉල්ලගන්න දැනගන්නට ඕනේ. ලබා දෙන දේ අයිති කරගන්න දැනගන්නට ඕනේ. ලබා දෙන දේට ආදරය කරන්න දැනගන්නට ඕනේ. ඒ නිසා රත්නනම් මේ තාත්ති පුදී දුවේ සමහර අය කියනවා, ඔයාට මේ දේවල් කරන්න පුළුවන් වුණාට ඉතින් අපිට මේ දේවල් කරන්න බෑනේ. අපිට මේ දේවල් කරන්න බැහැ කියලා එකක් නැහැ. අපි ඔක්කොරම ලැබෙනවා නේ. මම දන්නේ මම ස්වාමි කෙනෙක් වශයෙන් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ මිනිසුන්ට කිව්වොත් කාර්ය ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ මොහොතේදී නේ අපිට අහවල් වැඩේ කරන්න තියෙනවා. ඒ වැඩේට මේතරම් ප්‍රමාණයක් යනවයි කියලා මිනිස්සු ආය මාව අවතක්සේරු කරලා අඩුවෙන් දෙන්නේ නැහැ. ඒ නිසා ස්පිරිතාලේ හදන්න ඕනයි කියලා මිනිසුන්ට කියනකොට මම දන්නෙත් නැහැ කොච්චරක්ද යන්නේ කියලා. ඒ නිසා බෑග් එකට සල්ලි දාන එක විතරයි මම කරන්නේ. ඒ බෑග් එකට සල්ලි දාලා දාලා අන්තිම දවසේදී ඔක්කොම අරගෙන වියදම් කරලා account හදලා බලනකොට නේ ලක්ෂ 158ක් වියදම් වෙලා ඉවරයි. හැබැයි 161ක් හම්බ වෙලා. ඒ නිසා තවත් 350,000ක් ඉතුරුයි 56,000ක්. ඒ නිසා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ දෙවියන් වහන්සේ තුල ඔබ විශ්වාස කරනවා නම් මේ මොහොතේදී ඔබේ අතේ තියෙන දේ ගැන නෙමෙයි විශ්වාස කරන්නේ. දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කරලා කරන දේ ගැන තමයි විශ්වාස කරන්නේ. ඒ නිසා මේකට තමයි කියන්නේ ඇදහිල්ල කියලා. ඒ නිසා ඔබ මා ස්වාමි පුරුෂයේ භාර්යාවත් දරුවන් වශයෙන් අපි ගාව තියෙන්නට ඕනේ අතට දැනෙන දේසා මේ මොහොතේ තියෙන දේ නෙමෙයි. අතේ නැති දේ ගැන තමයි විශ්වාසය තියන්නට ඕනේ. එහෙනම් මේ විශ්වාසය ඔබ රඳව ගත්තොත් මේක ගැඹුරට තියෙන්නට ඕනේ. ඒ නිසා මේ වැවත් එහෙම තමයි. මේ වැව ගැඹුරුයි. මේ වැවේ ගැඹුරක් තියෙනවා. මේ වැවේ ගැඹුරක් විතරක් නෙමෙයි රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ තියෙන්නේ. මේ වටේටම එන වතුර ටික මේ තේ වත්තේ එක්ස්ප්‍රස් කරන ටැංක් එක තමයි මේක. ඒ නිසා ගලාගෙන එනවා. හැම පැත්තෙම වතුර එනවා. හැබැයි හැම පැත්තෙම වතුර එනකොට මේ වැව කියන්නේ නැහැ පුංචි වැව, මට නම් ඔයාගේ වතුර එපා, මට ඔයාගේ උදව්ව ඕනේ නැහැ. මෙයා බලාගෙන ඉන්නේ හැම තැනකින්ම ඒ වතුර පොද එනකම්. ඒ වගේ මේ උල්පත්තික උඩට මතුවෙන්න. හැබැයි මතුවෙනවා විතරක් නෙමෙයි, විශේෂත්වය මොකක්ද රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ? මෙයාට හම්බිච්ච වතුර ටික මෙයා ආරක්ෂා කරගන්නවා. අපේ ජීවිතවල කොච්චර දේවල් හම්බෙලා තියෙනවද? ඔබගේ අතට හම්බිච්ච ස්වාමි පුරුෂයා ඔබ ආරක්ෂා කරගත්තද? ඔබේ අතට හම්බිච්ච භාර්යාව ඔබ ආරක්ෂා කරගත්තද? ඔබේ අතට හම්බිච්ච දරුවා ඔබ ආරක්ෂා කරගත්තද? ඔබට හම්බිච්ච රස්සා ඔබ ආරක්ෂා කරගත්තද? ඔබට හම්බිච්ච මිල මුදල් ඔබ ආරක්ෂා කරලා තියෙනවද? අපි මේ ආරක්ෂා කරන්නේ නැහැ. ඒ නිසා මේ බලය අපිට අවශ්‍ය වෙන්නේ රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ආරක්ෂා කරන්න. ඒ නිසා මේ මොහොතේදී සුරක්ෂිත තැනක තියන්නට ඕනේ. සුරක්ෂිත තැනක තියලා ඉවර වෙලා ඕන කරන මොහොතේදී ඒක අරගෙන නිසිදේ කරලා ඉවර වෙනකොටත් ඉතුරුවක් තියෙන්නට ඕනේ. මේ නිසා රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ස්වාමීන් වහන්සේ ඔබට ඇරයුම් කරනවා මේ ලස්සන ආදරේ අත්දැකීමට. මේ ලස්සන ආදරේ අත්දැකීම මේ මොහොතේදී ඔබේ මගේ ජීවිතය තුළ ජනිත කරගන්න පුළුවන්කමක් තිබුණොත් ස්වාමීන් වහන්සේ ඔබට මට අවශ්‍ය කරන සියලුම වරප්‍රසාද දීමනාවන් දෙනවා විතරක් නෙමෙයි, ඔබව මාව උපයෝගී කරගන්නවා උන් වහන්සේගේ බල මහිමේ දිස් වෙන්න සලස්වන්න, උන් වහන්සේගේ ආදරේ දෝල කරන්න සලස්වන්න. ඒ නිසා ඔබ පරණ්ඩලක් නෙමෙයි, ඔබ හිස් පුද්ගලයෙක් නෙමෙයි, ඔබ නැතිවෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා ඔබ නැති වෙලා ඉන්න පුළුවන්, හිස් වෙලා ඉන්නට පුළුවන්. නමුත් ඔබ දෙවෙන් වහන්සේගේ පාමුලට ගිහිල්ලා බලන්න, උන් වහන්සේගේ ආදරේ භුක්ති විඳලා බලන්න, උන් වහන්සේගේ අතැඟිලි මත රැඳිලා බලන්න, ඔබේ දුර්වලකම ගිහිල්ලා ස්වාමීන් වහන්සේගේ දෑතට දීලා කියන්න, ස්වාමිනී මෙන්න දුර්වලකම ඔබ වහන්සේ තියාගෙන ඔබ වහන්සේගේ ප්‍රබලකම මට දෙන්න, මම ආද ඒක ගෙදර ගෙනියලා මහත් දේ කරන්න තියෙනවායි කියලා. ඔබ ඒක පටන් ගත්තොත් කාරිය රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ඔබ නොදැනුවත්වම හැම දෙයක්ම ලස්සනට සිදු වෙන්නට යනවා. එහෙනම් ස්වාමින් වහන්සේ තුල මම ප්‍රාර්ථනා කරනවා ඔබේ ජීවිතයේ අතීතයත් වර්තමානයත් අනාගතයත් නියමාකාරයෙන් තේරුම් අරගෙන ඒ ලස්සන අනාගතයට යන්නට අවශ්‍ය කරන මාවත් ඔබට අවශ්‍ය කරන දේව ආශිර්වාදය ලැබේවයි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චිසුපීටයි.